කාලෙක නෑ දෙන්නම මාරුවෙන් මාරුවට කරා. ඒකනේ ඇත්ත කතාව. නැත්තං ඒ ආණ්ඩුව වැටෙන්න විදියක් නෑනේ. ඒ මෛත්‍රීපාල සිරිසේනත් ඔය වැඩේ කරා, රනිල් වික්‍රමසිංහ මහත්තයත් කරා. අපි ඒ ආණ්ඩුවේ ඉන්නට අපි මම විතරක් නෙමේ චම්පික රණවක, රාජිත සේනාරත්න, මංගල සමරවීරලා ඒගොල්ලෝ මහින්ද මේ රනිල් වික්‍රමසිංහත් එක්ක අපේ කණ්ඩායම් රැස්වීම වල අනන්ත ප්‍රමාණ වාග් ප්‍රහාරවල් ඒගොල්ලෝ එල්ල කරගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තය ඔරු ආරක්ෂා කරනවායි කියලා. ඒ ඒ ඒ ඒ ඒ ක්‍රියාදාමය තුළ එතුමා හරියට ඒ වැඩේ කරේ නෑ කියන එක මම නෙමෙයි ආණ්ඩුවේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු එතුමාට චෝදනා කළා. ඉතින් ඒක තමයි අදත් එතුමා අද ඔබතුමාලත් එක්ක එකතු වෙලා ඔබතුමාගේ එලාගේ පක්ෂයේ ඉන්න කට්ටිය අද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කරේ එල්ලිලා ඉන්නේ. එතුමන්ලට දැන් තේරිලා තියෙනවා රනිල් වික්‍රමසිංහත් එක්ක ගිහලා ඕන ගේම් එකක් ගහන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකනේ දැන් VFS ගනුදෙනුව කරා. මොකද ආපු ප්‍රශ්නේ? අද ශ්‍රේෂ්ඨාධිකරණය නවත්තලා තියෙනවා. අන්ත දූෂිත ගනුදෙනුවක් කියලා. අපි මෙතනට ඇවිල්ලා ඒක කිව්වා මේක දූෂිත ගනුදෙනුවක් කියලා. අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒ කරුණු ඒ ඉදිරිපත් කරන කරුණු උඩ ඕමුත් අද පිළි අරන් තිබෙනවා මේක අන්ත දූෂිත ගනුදෙනුවක් කියලා. ඊළඟට විදුලි බල ඇමතිතුමා අර අදානේ සමාගමට වෙනුවෙන් දාපු කැබිනට් පත්‍රිකාව. ඔයා ඔබතුමා නියෝජ්‍ය ඇමතිතුමාගේ. හරි ඔබතුමාත් දන්නවා ඒක. මේ කැබිනට් අනුකමිට වාර්තාව පැහැදිලිව කියලා තිබෙනවා යුනිට් එක ගන්න ඕන ගාන කීයද කියලා. නමුත් ඊට වඩා ඩොලර් 7.5කට වැඩියෙන් එතුමා යෝජනාව දාලා කැබිනට් පේපර් එක අනුමැති කරගත්ත කිසිම ප්‍රසම්පාදනයක් නැහැ, කිසිම මේ ටෙන්ඩර් කැඳවීමක් නැහැ. අදානි සමාගම විතරක් නෙමෙයි ඉන්දියාවේ විදුලි බල ශේෂ්ත්‍රයේ ඉන්නේ තවත් සමාගම් තියෙනවා. ඒ කිසිම අවස්ථාවක් කාටවත් දුන්නේ නැහැ. ඉතින් මේ වගේ ගනුදෙනු රාශියක් ඒගොල්ලන්ට පුළුවන් රනිල් වික්‍රමසිංහත් එක්ක කරගන්න. ඒ හින්දා ඒගොල්ලෝ හිතනවා රනිල් වික්‍රමසිංහ එන එක ඒගොල්ලන්ට හුඟක් හොඳයි. ඒක ඇත්ත. ද අනිත් පැත්තෙන් තමයි දැන් ඊළඟට ඔබතුමා ඇහුවා මේ බදු ප්‍රතිපත්තිය. අර මහත්මයාත් ඇහුවා. මොකද සජිත් ප්‍රේමදාස මහත්මයා ලබා දෙන සහන කියන එක. ඇත්තටම අපි බදු ප්‍රතිපත්තිය අපි දැනට අපේ ආර්ථික කමිටුව සාකච්ඡා කරලා තියෙන විදිය බැලුවම අපි බලාපොරොත්තු වෙනවා ඉඳගෙන විශේෂයෙන්ම පේයි ටැක්ස් එක අඩු කරන්න පුළුවන් කියන මතේ අපේ මේ 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 ඉන්න ආර්ථික කමිටුවේ ඉන්න අයගේ මතය වෙලා තිබෙනවා. ඒක අපිට 136 කින්නම් 127ක වගේ ප්‍රමාණයකට ගේන්න පුළුවන් කියන එක. ඊළඟට වැට් එකත් 15%කට නැවත වතාවක් ඒක 15%ට දාන්න පුළුවන් කියලා ඒගොල්ලෝ අද වෙනකොට ගණන් හදලා තිබෙනවා.